Mata me ka kana kahin nati widiyata pahara diila mawa tadanguta aragena muka ekattiya dan balaporuthu wenawa dan mawa hiragatha karala hari kohoma hari me prashne yata gahanna meka arligaha mandire check etakota oya gamini sendrat kiyana mahatya thamai me diila tiyenne rohan lokumudiri kiyana ekkanata etakota mama e denna riyadura hatiyata sewa karanakota mage namin thamai pitipassey assan karala check ekak cash check ne maru karagatte bandara kiyala me ekkinakota thamai salli bahara dunne එතකොට ඉතියා එතන රෝහන් ලොකුමුදලි මහත්තයයි තව යාගේ යාළුවෙක් වෙන තුෂාර කියලා කෙනෙකුයි ඉතියා මේ ආණ්ඩුවේ තියෙනවා ගිය ආණ්ඩුවේ තියෙන බලතලේ කට්ටියට ඉතින් ඒ නිසා ඒ කට්ටියට පුළුවන් පොලිසියට ගෙනල්ලා මාව මානසික විදියට වද දීලා මේව විස්තර දැනගන්න ඒ කට්ටිය මාව නොකරපු හොරකමකට සම්බන්ධ කරන්න හදනවා කියන්නේ රෝහන් ලොකුමුදලට ආයිති මුදල් කියලා කෝටියක් කියලා හොරුන්ගෙන් හොරකම් කළා කියලා. ඉතින් ඒ කට්ටිය ඇවිල්ලා අපේ ගෙවල් වලට පැනලා ඒ ගෙවල් විනාශ කරලා ඔක්කොම බලලා මේවා කරවුවා. ඉතින් ඒ කට්ටිය කියනවා අන්තිමට මේකට මේ අයින් කරගන්න ඕන නම් අඩු ගානේ ලක්ෂ 5ක් හරි හොරකම් කළා කියලා කියන්න කියලා. පිළිගන්න කියලා. ඉතින් මම එහෙම කියලා තමයි ගහන්නේ. ඉතින් මම හොරකම් කරපු නැති දෙයකට මේ මට පිළිගන්න බැහැනේ. ඉතින් ඒකින්ද මගේ දරුවටයි මටයි හොඳටම පහර දුන්නා. මම මේක එලිදව් කරන්න නැතුව හිටියේ. පස්සේ මේ කට්ටියගේ තියෙන වැඩපිළිවෙල අනුව බලනකොට මේ කට්ටිය මාව කොටු කරලා මේක හිරගත කරන්න හරි මගේ ජීවිතේ නැති කරන්න හරි ටිකක් තර්ජනයක් තියුණා. මොකද මාව අහුනොත් මේ කට්ටියගේ හොර ඔක්කොම අහුවේ කියලා. බ්‍රහස්පතින්ද රෑ අරගෙන ගියේ. එතකොට රෑ ගෙදෙට ඇවිල්ලා පහර දීලා මේවා කරලා ආපහු පොලිසියට අරන් ගිහිල්ලා පහර දීලා පස්සේ මේ සුගත් රෝහන් ලොකුමුදලි ළඟ ඉද්දි එයාගෙන් අහහා මට ගහනවා. ඉතින් ඊට පස්සේ එයා කිව්වා මේ නළුව එච්චර දුර දිග ගෙනියන්න ඕනේ නැහැ මේවා අපි ගොඩින් බේරගමු. මේ ඔයා තමයි මේ චෙක් වලට මේවා කරලා අස්සම් කරලා දෙන්නේ. ඉතින් අපි ඕක ගොඩින් බේරගමු. මේක මේ ලක්ෂ 5ක් හොරකම් කළා කියලා පැමිණිල්ලක් දාන්න මේ බාර ගන්න කියලා. මේ කෝටි ගාන අතෑල්ල දාලා ලක්ෂ 5ක් හොරකම් කළා කියලා. ඉතින් මං කිව්වා ලක්ෂ 5ක්වත් මං හොරකම් කරේ නැත්තම් මොකටද මේ පිළිගන්නේ කියලා. ඉතින් දැන් මේ කට්ටියට බයක් තියෙනවා මං අර අල්ලිගහ මන්දිරේ මාරු කරපු චෙක් මේ සම්බන්ධව රජයට කියයි කියලා. රෝහන් ලොකුමුදලි තමයි ගාමිණිසෙන් රජයේ ඔක්කොම يعني හොර වැඩ ඔක්කොම කරන්නේ. මං බැංකුවලින් ගිහිල්ලා ගත්ත හැටියට ලංකා බැංකුවෙන් මොකද්ද මේ කොමර්ෂල් බැංකුවෙන් HSBC එකෙන් සම්පත් බැංකුවෙන් HNB එකෙන් පීපල්ස් බැංකෙන් ඔය බැංකුව ඔක්කෙගෙම හත් වෙනිදා ඔක්කොම සල්ලි එක්කව කරා. ගාමිණී සෙන්රත් මහත්තයා තමයි ඔය රෝහන් ලොකුමුදලි අතර ඔය සල්ලි චෙක් දීලා තියුනේ. ඒ චෙක් එයා මට දුන්නා මාරු කරන්න කියලා. මොකද ඒ කට්ටියගේ නංගන් සඳහන් කරේ නැහැ. ඒවා අහුනොත් මමනේ අහුවෙන්නේ. ඒ කට්ටිය බලාපොරොත්තු වුණේ ඒ වගේනොත් බේරෙන්න. මේ අහිංසක අපිව තමයි මේ බිල්ලට තියන්න හදන්නේ. ඒ කෝටි ගණන් හොරකම් කරපු මිනිස්සු එළියේ. මේ අපි අහක හිටපු මිනිස්සු අපිව කොටු කරලා ඉවරලා ඉතින් ඒ මිනිස්සු බේරෙන්නයි හදන්නේ. අපි ගාව තව රියදුරෙක් හිටියා මේ විජේසිංහ කියලා වැඩ කරවුවා. එයා ගෙදර රියදුරෙක් ඔය ගෙදර බබාලා ඉස්කෝලේ අරයි යන්න මේ ගෙදර වැඩට හිටපු එක්කෙනෙක්. මම හිටියේ රෝහන් ලොකුමුදලගේ මෙයාගේ රියදුරෙක් ගාමිසෙන්ලගේ රියදුරෙක් හැටියට. අර මම ආපු නැති දවසක මේ අර විජේසිංහ කියන එක්කෙනාව එක්කරගෙන ගිහිල්ලා චෙක් දෙකක් මාරු කරලා දුන්නා. ලක්ෂ 500 චෙක් දෙකක්. ඒ දෙක සම්පත් බැංකුවෙන් මාරු කරලා දුන්නේ. ඒක කොහොමහරි CID එකට අහු වෙලා ඊට පස්සේ ඒක ගැන පරීක්ෂණය පවත්වන වෙලාවේ ගාමිණී සෙන්රත් මහත්තයා කියලා තියෙනවා මේ මෙයාව සිංගප්පූරුවකට හරි ගුවාට හරි යවමු කියලා. ඊට පස්සේ මට කිව්වා මම ඉන්න තැන කිව්වා මේ එයා නෙවෙයි ගොඩක් ලොකු ගාණක් මාරු කරලා තියෙන මේ දිසානායක. ඒකින්ද මෙයාට තමයි මේව කරන්න ඕන අරක මොකක් හරි ෂේප් එකක් දාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා කිව්වා එතෙන්ද ගිහිල්ලා CID ගේ මහතුරුත් එක්ක කතා කරගෙන ඒ CID ගේ මහත්තයාට පගාවක් දීලා මේක යට ගැහුවා.